ජීවිතයා. විරාමයෙන් අනතුරු අපි සූදානම් කතා බහ කරන්න තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව. සංචාර කර්මාන්තය කියලා කිව්වට පස්සේ අපි දන්නවා අපේ ලංකාවේ පැරණිදම කර්මාන්තයක් විතර හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ තියෙන අපේ ලස්සන දේවල් බලන්න පිටරටේ ඉන්න කට්ටිය පුරුදුනේ කොහොමද කියලා හෙවත් අපිට මේ කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විදේශිකයන්ගේ ආදරය දිනා ගන්නට අපිට හැකියව අවස්ථාවක්. ඉතින් අපි දන්නවා අපේ රටේ තිබිච්ච ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් සංචාර කර්මාන්තයේ බිඳ වැටෙනවා. නමුත් යලිත් අපි දන්නවා කට්ටිය මේ පැත්තට එනවා, අපේ රටේ සුන්දරත්වය විඳිනවා. ඒ වගේම තමයි මේ කර්මාන්තය ඇතුලේ කතා බහ කරන්න බොහෝ දෙයක් තිබෙනවා. අපි හිතන දෙයට වඩා එහා ගියපු දෙයක්. ඉතින් අපි අද දවසේ සූදානම් මේ දේවල් පිළිබඳව ඔබත් සමග කතා බහ කරන්න. අපි ආරාධනා කරා මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න විවසායක කුෂාන්ත හේමාපතිරණ මහත්මයාට ආයෙමත් සුබදාසනක් කියලා පිළිගන්නවා. මම අර කිව්වාගේ මේ සංචාර කර්මාන්තය කියවම අපිට කතා බහ කරන්න ලොකු දෙයක් තියෙනවා. හැබැයි මම අර ආරම්භයේදී පුංචි මතක් කිරීමක් කරේ, කවුරුත් දන්න කියන තැනකින් ආරම්භ කරේ. මේ සංචාර කර්මාන්තය කොහොමද ඔබතුමා එන්නේ කියලා මම අහුවත්. ඔව්, ඇත්තරම කවි මගේ ආරම්භය ඔන්ටර්ප්‍රනෙක් විතර. ඇත්තරම මම වෙඩින් ෆොටෝග්‍රෆි මේ ෆීල්ඩ් එකේ 30 ඉයර්ස් හිටියා. ඇත්තරම ඒක උනේ ඇත්තරම පාසල යන කාලේ මම මලිදේ විද්‍යාල ඉගෙන ගත්තේ. ඉතින් ඒ ඉඳලා මම ඊට පස්සේ යුනිවර්සිටි එනවා. ඒක පස්සේ ඇත්තරම අපි යුනිවර්සිටි එකෙන් අවුට් වුණාම තමයි ඇත්තරම මම වෙඩින් ඉන්ඩස්ට්‍රි එකට මම එන්නේ. මම හිතන්නේ ඒ 30 ඉයර්ස් වෙඩින් ඉන්ඩස්ට්‍රි එකෙන් මම ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඇත්තරම මේ අද මේ සංචාර කර්මාන්තයට යොමු වෙන්නත් එක හේතුවක් වෙන. මොකද ඇත්තරම අපි ගොඩක්ම සුන්දර දේවල් තමයි අපි ඡායරූපගත කරන්නේ. ඒකත් එක්ක මම හිතනවා ඒකත් එක්ක ඉන්ස්පයර් වෙච්ච එකකින් තමයි ඇත්තරම ඔය මම ඇත්තරම මේ සංචාරක ශ්‍රේෂ්ඨයට අඩිය තිබ්බේ. ඉතින් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට මම හැම වෙලාවෙම මම හිතන දෙයක් තමයි අපි පුළුවන් තරම් අපි අපේ මොනොපොලි එකක් බිල්ඩ් කරන්න ඕනේ. කියන්නේ මොනොපොලි එකක් බිල්ඩ් කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට කම්පිටිෂන් එක ගොඩක් අඩුයි. ඉතින් මගේ වෙඩින් ෆොටෝග්‍රෆි මේ ෆීල්ඩ් එකෙත් මම ගොඩක්ම කරේ ඉනෝවේෂන්ස් කරන එක. කියන්නේ අලුත් දේවල් ට්‍රෙන්ඩින් ගේන එක තමයි 30 ඉයර්ස්ම මම ඇත්තටම කරේ. ඉතින් ඒකත් එක්ක තමයි ඇවිල්ලා ඇත්තටම මේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට ආවේ මේ අලුත් කොන්සෙප්ට් එකේ රිසෝට් එකක් එක්ක. ඉතින් ඒකෙත් ඇත්තටම අපි මේ පුළුවන් තරම් අපි උත්සාහ කරේ අපි කොහොමද අපේ යුනික්නස් එක ට්‍රෙන්ඩ් සෙටර් කෙනෙක් වෙන්නේ කොහොමද. ඇත්තටම ඒකත් එක තමයි අපි මේ අද මේ ඉන්න තත්ත්වයට අපි මේ අපි මේ ඔව් ගෙනලා තියෙන ඇත්තටම. හොඳයි, එතකොට දැන් කොච්චර කාලයක් විතර වෙනවද සංචාර කරන්නේ? ඇත්තටම දැන් වෙඩින් ඉන්ඩස්ට්‍රි එකේ මම ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදියට ඉඳලා මම ඇත්තටම හිතුවා අපි කොහොමද මේ වෙඩින් ට්‍රෙන්ඩ් එක චේන්ජ් කරන්න කියලා. ඒ කියන්නේ රටයායක ඒ මූඩ් එක නැත්තම් අපි සාමාන්‍යයෙන් වෙඩින් එකකට ගියපුවාම බිත්ති හතරක් තියෙනවා, ලොකු චැන්ලි එකක් තියෙනවා, කැමර ටිකක් එනවා, ඒක කනවා, ඩාන්ස් කරනවා, යනවා. හැබැයි ඊට එහා ගිය අපි කොහොමද කෙනෙක්ව නේචකට ගොඩක් ක්ලෝස් කරන්නේ? මොකද අපි නේචකේ හිටපු අය, මම හිතන්නේ අපි නේචකේ හිටපු අය. ඉතින් ඒකත් එක්ක නේචක වෙනස් නොකර අපි කොහොමද එතන වෙඩින් කල්ට් එකක් අලුත් කල්ට් එකක් බිල්ඩ් කරන්නේ කියන කොන්සෙප්ට් එකේ තමයි හිටියේ. ඉතින් එතනදී ඇත්තටම නේචක තියාගෙන අපි වෙඩින් කොන්සෙප්ට් එකක් අලුත් ට්‍රෙන්ඩ් එකක් බිල්ඩ් කරද්දී අපිට ඇත්තටම එතනදී මම කල්පනා කරේ මොකක්ද අපිට යන්න පුළුවන් මේ රස්ටික් වෙරි හරි මේ රිලැක්සිං ස්පේස් එකක් ක්‍රියේට් කරන්න. එතනදී ඇත්තටම අපි බලද්දී ලංකාවේ ඒ වගේ නැති මේ මොඩල් එකක් ඉදිරියට අපිට ඇත්තටම ආවේ ඔය බාන් රස්ටික්, ඒ කියන්නේ අප්සයිකල් ඒ වගේ කොන්සෙප්ට් එකක් තමයි ආවේ. ඉතින් ඒක තමයි ඇත්තටම අපි ඩිවලප් කරේ ඩිසයිනත් එක්ක වෙන්න මේ විදිහේ කොන්සෙප්ට් එකක්. අපේ රික්වයර්මන්ට්ස් අපි දැන් ඇත්තටම බිස්නස් එකක් වුණාම කමර්ෂියලි මේ වයබල් වෙන්න ඕනේ, නැත්නම් ඒක සස්ටේන් කරන්න බෑ. ඒකට කමර්ෂියලි වයබල් කරන්නේ කොහොමද? අපි නේචකට අඩුම හාම් එක කරලා කොහොමද මේ කොන්සෙප්ට් එක බිල්ඩ් කරන්නේ? ඊට පස්සේ ඇත්තටම අපි කල්පනා කර අපි කොහොමද ගස් කපන්න නැතුව අපේ වේස්ට්, ඒ කියන්නේ එකපාරක් මේ වන් ටයිම් යූස් කරපු මැටීරියල් එකක් අපි කොහොමද පාවිච්චි කරලා මේක අපි බිල්ඩ් කරන්නේ? ඒ වගේම අපිට මං හිතන්නේ මේ වීඩියෝ එක බලන ගමන් කතා කරන්න පුළුවන්. අපි බලමු. එතකොට වඩාත් හරි අපි වීඩියෝ එක බලමු. මං හිතන්නේ එතකොට වඩාත් අපිට මේ පහසුයි මොකක් ගැනද අපි මේ කතා කරන්නේ කියලා දැනගන්න. Thank you.
හොඳයි මම හිතන්නේ අර හරිම සුන්දර වටපිටාවක් පරිසරයක් එක තමයි මේ දේවල් නිර්මාණය කරලා තින්නේ අපිට දැන් කතා කරන්න පුළුවන් අපි දැක්ක වීඩියෝ එකත් සම්බන්ධ කරලා ඔව් ඇත්තටම මේ දැන් ඔය දැකපු දේවල් එක්ක අපි 80% ම පාවිච්චි කරලා තියෙන්නේ වේස්ට් ඒ කියන්නේ වන් ටයිම් යූස් පැලට්ස් එතකොට සාමාන්‍යයෙන් අපේ ටෝටල් මේ ප්‍රොජෙක්ට් එකේ අපි ගස් කැපුවා නම් හොඳට හැදිච්ච ගස් සාමාන්‍යයෙන් 1000ක් විතර අපි කපන්න ඕනේ හැබැයි අපි මේ ගස් 1000ම සේව් කරලා වන් ටයිම් යූස් අපි පැලට් ගත්තේ ඉතින් ඒකෙන් අපි ඇත්තරම මේ ඉන්ඩස්ට්‍රි එකට ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට අපි දුන්න බෙන්ච්මාර්ක් එකක් වෙන්න මේ විදිහට අපිට මේ කරන්න පුළුවන් නම් ඕනම ප්‍රොජෙක්ට් එකක අපිට මදර් නේචර් එක අපිට ගොඩක් සේව් කරන්න පුළුවන් ඉතින් ඒකම ඇත්තරම අපි අවුරුදු 7කට කලින් ප්‍රොජෙක්ට් එක පටන් ගද්දි පැලට් වලට ඩිමාන්ඩ් එකක් තිබ්බේ නැහැ ඇත්තරම මේ පැලට් අපිට සමහර අපිට නිකන් දුන්නේ හැබැයි දැන් අද වෙද්දි ලංකාවේ පැලට් අරගත්තාම පැලට් මං හිතන්නේ ඒක පැලට්යක් ගන්න බෑ රුපියල් 5000ක්වත් නැතුව. ඒ කියන්නේ ඒකට ඒ කියන්නේ ඒකට සෑහෙන ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඇත්තට මේ ඩිමාන්ඩ් එක කියන්නේ අපි ඒක ඩිමාන්ඩ් එකක් එන්න හේතුව අපි මොඩල් එකක් ක්‍රියේට් කරපු හන්දා අපි අවුරුදු 7කට කලින්. ඉතින් එතනදී ලංකාවේ මිනිස්සු ගොඩක් අය අපිව ෆලෝ කරා, ඉන්ඩස්ට්‍රි එකව ෆලෝ කරා. ඉතින් එතනදී ඇත්තටම අපි රෙවලූෂන් එකක් නොකර ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ අයිඩියොලොජි එක චේන්ජ් කරා මේ මොඩල් එකක් පෙන්නලා. මේක තිබ්බ දැන් ගොඩක් මායට තිබ්බේ මේක මේක තියෙන රිස්ක් එක. අපි කියනවා ගෙයක් හදපුවම අවුරුදු 30ක් තියෙනවනේ 40ක් තියෙනවනේ. අපි දන්නේ අපි එච්චර කල් ඉඳියද කියලා. බට් මේ අපේ සිස්ටම් එකේ අපි ඒක ට්‍රීට් කරලා හරියට ප්‍රිසර්ව් කරලා අපි මේ මොඩල් එක අපි තාම රන් කරන නිසා ගොඩක් ඩිමාන්ඩ් එක ආවා අපි 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 හදපු සමහර ස්ට්‍රක්චර්ස් සමහර මේ ෆර්නිචර් ඉතින් ඒවත් එක්ක ලොකු ඩිමාන්ඩ් එකක් ලංකාවේ ඉන්න සාමාන්‍ය අනිත් අයගේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ඉන්ඩිරෙක්ට්ලි අපි අපි අපේ අපේ ගස් 1000ට වඩා අපි මිලියන ගාණක් සේව් කරලා ඇති මිනිස්සුන්ගේ අයිඩියොලොජි එක චේන්ජ් කරලා එයාලා ගහක් කපන්න නැතුව පැලට් එකට ෂිෆ්ට් වෙච්ච හන්ද මං හිතන්නේ ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. ඒ වගේම අපේ ඉන්ටීරිය ගත්තත් අපේ දැන් දකින්න ඇති අර වේස්ට් ටයිප් රයිටර්ස් අපි වේස් කරපු මේ බොටල්ස් තමයි අපි චැන්ලියර්ස් සමහර තියෙන ඔය ලෑම් ෂේඩ්ස් ඒ වගේ ඇත්තරම අපි 80% විතරම අපි ඇත්තරම ඒ පැත්තේ ඒ එකම අපි නේචර් එක අපි සාමාන්‍යයෙන් අපේ තියෙනවා more than 1000 trees අපි ප්‍රිසර්ව් කරලා තිනවා ඒකම ඒකම අපි සාමාන්‍ය කුරුල්ලෝ ඉන්න ඒ කට්ටියට ගොඩක් මේ මේ ඉන්න පුළුවන් ගස් අපි ගොඩක් ප්‍රිසර්ව් කරලා තිනවා මං හිතන්නේ ඒකත් එක්ක තමයි මේකේ තියෙන බියුටි එක ඒ ඒ නේචර් එකේ තියෙන ඩෙන්සිටි එක අපිට පේන්නේ ඒ ඒකත් එක්ක ඉතින් ඒකම දැන් මේ තියෙන අපේ පැලට්ස් අපි අපි ඒ කන්ස්ට්‍රක්ෂන් කාලේ අපි ඔය පාවිච්චි කරපු පාවිච්චි කරන්න අපි ඔය කෙනාපු පැලට්ස් අපි මේ ඔය මේ අපේ තියෙන රෙස්ටෝරන්ට්ස් මේ හදලා නිමා වෙච්ච ඔව් ඔව් මේ ෆිනිෂ් මේ ප්‍රොඩක්ට් එක මේ තියෙන අපේ මේන් බාන් එක මේක අපේ මේන් බාන් එක එකත් ෆුල් රස්ටික් ෆුල් හෑන්ඩ් මේඩ් අනිත් එක ඒ ඒ ඒ ඇත්තටම අපේ බැංකට් එක ඇත්තටම බ්‍රීත් කරනවා ඒ කියන්නේ හැම ඇණයකටම කෙනෙක් ඇණයක් හරි ගහලා තියෙනවා ඒ කියන්නේ everything breathe ඒ කියන්නේ අපි චයින වලින් ගෙනල්ලා මෙහෙ ප්ලෑන් කරලා නැහැ අතරම. ඉතින් ඒක අපිටවත් ආපහු රීක්‍රියේට් කරන්න බැරි මාස්ටර්පීස් එක තමයි අපි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් අපි මේකේ තවත් අපි ඉදිරියට ගිහින් තියෙනවා. මේකේ අතරම අපි අපේ ස්ටාෆ් එකට ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් අපි මේ මයිනර් ස්ටාෆ් එකට උනත් අපි aran තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය. මොකද සාමාන්‍යයෙන් අවුරුදු 60ට මේ වැඩි අය රස්සාවලට අරගන්නේ නැහැ යාලගේ ඒජ් එක ඉවරයි කියලා. ඉතින් අපි එලාට අවර්ලි බේසිස් අපි දීලා එකට්ටියට අපි රස්සාවල් දීලා තියෙනවා ඒකම අපි ජෙන්ඩර් ඒ කියන්නේ මේල් ෆීමේල් දෙගොල්ලටම අපි ඔපචුනිටි එක දීලා තියෙනවා ඇත්තටම අපි අර ඔන්ටර්ප්‍රනර්ෂිප් කියපුවාම අර නෝමල් මුදල් අවස්ථාවටත් වඩා අපි අපේ පර්පස් එක තමයි ඒ කියන්නේ මුදල් අවස්ථාවට වඩා එහා ගිය දෙයකට අපි ඇත්තටම අපේ විෂන් එකේ තියෙන්නේ ඉතින් ඒකත් එක්ක තමයි ඇත්තටම අපි අද මේ වගේ තැනක අපි පොසිෂන් වෙලා තියෙන්නේ හොඳයි මං හිතන්නේ පරිසරයේ සුන්දරත්වය වගේම පරිසරය ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුකම ගොඩක් වෙලට අපි බලන්නේ අපේ වැඩේ කොහොමරි කරගන්න අපි පරිසරය ගැන හිතන්නේ හැබැයි අපි හුස්ම ගන්නත් පරිසරය නිසා කියන එක මතක් කරනවානේ ඒකත් එක්ක බලද්දි මේ නිර්මාණය පරිසරය ආරක්ෂා කරගෙන කරපු නිර්මාණයක් කියලා අපිට
හඳුන්වන්න පුළුවන්. හොඳ දැන් අපි දැක්කනේ මේ ගොඩක් වෙලාට පරිසරයත් එක්ක තමයි මේක බද්ධ කරලා තියෙන්නේ. සංචාරක කර්මාන්තනේ මේක ගොඩක් මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙනවා. මොකද පරිසරයට අපි හැමෝම කැමති වගේ මම හිතන්නේ මේ පිට රටින් එන පිරිස ගත්තොත් විදේශිකයන් ගත්තොත් ගොඩක් වෙලාට ඔවුන් හොයන්නේ මේ වගේ පැත්තක. මේ විදිහට සැප පහසුකමුත් එක්ක ඔවුන් කැමති පරිසරයට බද්ධ කරලා තියෙනවා නේ නේචර් එකට. කොහොමද ඒක කන්සෙප්ට් එක? ඔව් ඇත්තටම ඇත්තටම ලංකාවට එන්නේ ඇයි ලංකාවට එන්නේ නේචර් එක විඳින්න. ඒ කියන්නේ මේක නේචර් එක්ස්පීරියන්ස් කරන්න. එතකොට ඇත්තටම මේ ෆොරෙන කෙනෙක් එයාට එයාගේ බේසික් නීඩ්ස් ඔක්කොම අකම්ප්ලිෂ් වෙලා තියෙන. එයාට මේ ලක්ෂරි ලයිෆ් එකක් ඕනේ නැහැ. අතර මෙහෙන්නේ අපේ ගහකොළ ගාව ඉඳලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඊට පස්සේ අපේ 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 කල්චර් එක එක්ස්පීරියන්ස් කරලා අපේ ෆුඩ් එක එක්ස්පීරියන්ස් කරලා ඇත්තරම ඒකට තමයි ඇත්තරම යාලා එන්නේ. ඉතින් මං හිතන්නේ ඉස්සරහට ඇත්තරම දැන් මේ ගොඩක්ම අපි දැන් මේ සස්ටේනබල් කියන්නේ ග්‍රීන් ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේ කොන්සෙප්ට් වලට තමයි ඇත්තරම යාලා ගොඩක්ම ස්පෙන්ඩ් කරන්නේ. මොකද යාලා වියදම් කරන ගාන යාලා ජස්ටිෆයි කරනවා අපි මෙච්චර වියදම් කරත් අපි නේචර්කට අපි අපි හාම් එකක් කරේ නැහැ කියලා. ඉතින් ඇත්තට මේකත් එක්ක තමයි අපේ අපේ මේ මේ අපේ මේ මේ ප්‍රොපර්ටි එක අපි ඒ ලෙවල් එකට මේක අපි අරන් ගිහිල්ලා තියෙන්නේ. මතන ඇත්තටම අපිට ඒකට මේ පොසිටිව් ඉන්ක්වයරිස් අපිට ඇත්තටම ගොඩක් තියෙනවා මේ 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 අපේ අපේ තියෙන මේ කොන්සෙප්ට් එක ඇතුලේ. අපි මේ චුට්ටක් මතක් කරමු කොහොමද මේක නිර්මාණය වුණේ, මේ බාන් හවුස් කියන සංකල්පය කොහොමද පටන් ගත්තේ කියන්නේ. ඔව් ඇත්තටම බාන් හවුස් කියන කොන්සෙප්ට් එක ඇත්තටම යුරෝප් වල තියෙන එකක්. ඇත්තටම මේක තමයි අපි මෙහෙ රීක්‍රියේට් කරේ. එතනදී ඒ කියන්නේ ඒ බාන් එකක වෙඩින් එකක් ගන්න කල්ට් එකක් තියෙනවා. හරිනේ ඒ ඩ්‍රෙසස් තුනත් හරි ෆ්ලෙයර්ඩ් වෙරි සිම්පල්. ඒතරම් අර අපේ ටිපිකල් හෙවි නෑ. හරි සිම්පල් එකෝ ගහක් එක්ක තියෙන තැනක තමයි පෝරුවත් හරි මොකක් කර නැත්තම් රින්ග්ස් එක්ස්චේන්ජ් එක තියෙන්නේ. හරි නිකන් ලයිට් ටයිප් ඒක. ඉතින් මං හිතන්නේ ඒ ඒ ඒ ටෝටල් ඕවරෝල් කොන්සෙප්ට් එක තමයි අපි අපි ඇත්තට මෙතන බිල්ඩ් කරේ. ඉතින් මං හිතන්නේ අර කෙනෙක් ආපුහම අපේ ගේට් එකෙන් එන්ටර් වෙච්ච ගමන් මං හිතන්නේ ඒ ඒ ෆීල් එක එන්වයරන්මන්ට් එකේ පල්ස් එක අපි දීලා තියෙනවා එන ඕන කෙනෙකුට. කොච්චර යා ස්ට්‍රෙස්ෆුල් ආවත් ආපු ගමන් කාම් ඩවුන් වෙලා සෙටල් වෙලා අපේ එන්වයරන්මන්ට් එකට යා මේ ඇඩ්ජස්ටබල් වෙනවා. ඇඩ්ජස්ටබල් වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපි ඇත්තටම මේ මේ කොන්සෙප්ට් එක අපි බිල්ඩ් කරේ. හොඳයි. මං හිතන්නේ පරිසරයටත් හානි වෙන්නේ නැතුව සහ අපිත් ආස කරන විදිහේ සහ අපිට මේ හැමතැනම දකින්න ලැබෙන්නේ නැති ටිකක් අපි හොයාගෙන යන නිර්මාණයක් තමයි දැන් අපි මේ පෙන්වුවේ. විශේෂයෙන් මං හිතන්නේ අද කාලේ වෙනකොට අපි හැමදේම ටිකක් සිම්පල්ව කරන්න කැමතිනේ. එහෙම අයට හොඳම තැනක් විදිහට අපිට හඳුන්වන්නත් පුළුවන්. අපි නිරන්තරයෙන් මේ සංචාර කර්මාන්තයත් එක්ක කතා බහ යන නිසා තමයි ගොඩක් වෙලට මේක මතක් කරන්නේ. සංචාර කර්මාන්තයත් අපි දැනගත්තු දේවල් තමයි මේ අපේ රටට එන කට්ටිය මොනාටද කැමති කියන එක. ගොඩක් වෙලාට සංචාර කර්මාන්තය බෙදවෙන්නත් හේතුවක් නේ මේ තාක්ෂණ දියුණුවමත් එක්ක අමතක වෙනවා අනිත් අය මොනාටද කැමති සහ කැමැති කියන එක. දැන් එතකොට සංචාර කර්මාන්ත ගැන අපි කතා කරනකොට මේ ශ්‍රේෂ්ඨී ඉන්න නිසා අලුත් දෙයක් කරන්න හිතලා තමයි මේ සංකල්පයට ආවේ. ඒ වගේ තව මොනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන නිසා මම හිතන්නේ එහෙම දෙයක් ආරම්භ කරලා දෙන අපේ පරිසරය ආරක්ෂා කරගන්න අරමුණ. ඇත්තටම අපිට දැන් අපිට 3 months back විතර අපිට හම්බුණා best sustainable tourism project එක විදිහට අපේ property එකට. ඉතින් ඒක අපිට ලොකු achievement එකක් මම හිතන්නේ vendors ලා 200කින් විතර අපි අපි මේ නම්බර් වන් උනේ මේ තියෙන හම්බෙච්ච අවෝඩ් එක. ඉතින් ඒකත් එක්කම අපි තවත් ඇත්තරම මේක අපි තවත් අපි ඩීප් ගිහිල්ලා තියෙනවා මේ අපිට හම්බෙච්ච අවෝඩ් එකේ හිටපු ඇත්තරම ඒ ඉන්වයිටස්ලා ඒ ආපු පිරිසම ඉන්න ඇත්තරම ඇත්තරම මේ මේ ඡායාරූපේ නම් තියෙන්නේ. ඇත්තරම අපි ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා අපි පටන් ගත්ත අපේ අලුත් ප්‍රොපර්ටි එක තියෙනවා. ඇත්තර මේකත් ඒක අපි මතක් කරමු මේ කතාව බහින් අනතුරුනේ. ඔව් ඔව් ඔව්. ඇත්තරම මේ ඒ අලුත් ප්‍රොපර්ටි එක අපි ඊට පස්සේ පටන් ගත්තා. ඇත්තරම මේකේ අපිට මේ අවෝඩ් එක හම්බුනේ අපේ අප්සයිකල් කොන්සෙප්ට්. ඊට පස්සේ අපි නේචර් එකේ කියන්නේ නේචර් එක අපි තියාගෙන අපි මේ කොහොමද මේක අපි බිල් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ අර මම ඉස්සෙල්ලා කතා කරා වගේ අර මේ 60 years over අයගෙට අපි දීපු ඒ ෆැසිලිටීස් ඒ කියන්නේ එයාලට සර්වයිවල් එකට අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ ඒ එයාලගේ ක්‍රයිටීරියාස් එක තමයි ඇත්තටම අපි අවෝඩ් එක ඇත්තටම අපිට හම්බුනේ. ඉතින් ඊට පස්සේ අපි ඒකෙන් ඒකත් එක්කම අපි තව ඊට වඩා අපි නේචර්කට ක්ලෝස් කරා අපේ අලුත් ප්‍රොපර්ටි එක ෂර්වුඩ් කියලා.
එතරම ඒකේ අපි නන්නේසි අපිට ක්‍රයිසිස්යක් ආවත් අපිට දැන් අපිට ක්‍රයිසිස්යක් ආවත් අපිට එයා කන්ඩිෂන් නැතුව කිසිදයක් දුවන්න බෑ. අපි එනි ක්‍රයිසිස් අපිට දුවන්න පුළුවන් විතවුට් එයා කන්ඩිෂන් අපිට 100 120 විතර අපිට දාන්න පුළුවන්. ඒක එයා කන්ඩිෂන් නැතුව අපි ඔප්ෂන් එකක් ගත්තා මේ වෝටර් ඇටමයිසේෂන් සිස්ටම් එකකින් ඇතුළ බ්‍රීස් කරන්න ඇතුළ කූල් කරන්න. එතකොට අපිට අඩුම KV අඩුම මේ පවර් ඉලෙක්ට්‍රිසිටි එකකින් අපිට මේක අපිට රන් කරන්න පුළුවන්. ඒ වගේම අපි එතන ලෝකල් සෝස් ෆුඩ් ඕගනික් මේ ඕගනික් ටයිප් ඒ වගේ ෆුඩ් එක ඇතරම අපි දැන් අර ඉස්සල්ලා අපි කලින් දැකපු ඡායාරූපේ දැක්කේ ඇතරම අපි ඇග්‍රිමන්ට්ස් සයින් කරලා අපිට කාබන් ක්‍රෙඩිට් දෙන්න පුළුවන් ඉවෙන්ට් එකක් තිබ්බොත් ඒ කන්ට්‍රෝල් යුනියන් කියලා මේ ග්ලෝබල් බොඩි එකක් තියෙන එකෙන් තමයි දෙන්නේ. ඇතරම අපි තමා ෆස්ට් ටයිම් මේ 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 ඉන්ඩස්ට්‍රී එකේ අපි මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා අපිට තමා දැන් ඇත්තටම යාළුවත් එක්ක MOU එක සයින් කරලා අපිට ඒක අපේ මේ මේ ප්‍රොපර්ටිස් දෙකේම කාබන් මේ ක්වොන්ටිෆයි කරලා කාබන් ඔෆ්සෙට් කරන්න පුළුවන්. හොඳයි. අපි බලන්න පුළුවන් හදන අපිට මේ තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ ඇග්‍රිමන්ට් අපි MOU එක සයින් කරන එක. ඒක තමයි ඒ තියෙන්නේ. ඒක ඇත්තටම ඒ අපි ඒක හුවමාරු කරන එක මේ ඒ MOU එක ඒකම අපි ඒ ඉවෙන්ට් එකෙත් අපි කාබන් කාබන් ඩයොක්සයිඩ් අපි ඔෆ්සෙට් කරා. ඒ කියන්නේ අපි අපි ඇත්තරම එතනදී එන වෙහිකල් එක වෙහිකල්ස් ඊට පස්සේ අපි පවර් ඉලෙක්ට්‍රිසිටි ෆුඩ් එකේ එන කාබන් මේ ක්‍රෙඩිට් එක හැම එකක්ම අපි මේ ක්වොන්ටිෆයි කරලා ඒ අමවුන්ට් එක අපි ඔක්සිජන් මේ අපි පර්චස් කරලා අපි ඒක හෙට් ඔෆ් කරා. ඇත්තරම ලෝකේ ඉස්සරහට ලෝකයේ ග්ලෝබල් මාකට් එකේ ඒ ගැන ගොඩක් කන්සර්න් ඉස්සරහට කියන්නේ ලංකාවේ කම්පනිස් වලටත් ඒක මේ වැලිඩ් වෙනවා. එයාලගේ බිස්නස් එක ඉස්සරහට සර්වයිව් කරනවා නම් ඒ වගේ ඉවෙන්ට් කරනවා නම් ඇත්තටම ඒ වගේ එකක් ඉස්සරහට මම හිතන්නේ ලොකු ට්‍රෙන්ඩින් බිස්නස් එකක් වෙයි. මං හිතන්නේ දැන් අපි හිතන්නේ නැති පැත්තක් පිළිබඳව මේ කතා කරා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ පරිසරයට වෙන හානිය පිළිබඳව අපි හිතන්නේ හරි අඩුවේ. ඒකත් එක්ක මේ තිරසාර සංචාර මේ ක්‍රමය ගැන කතා කරොත් එහෙම මේ ශ්‍රේෂ්ඨ ගැන කතා කරොත් නෑයි මේක මේ තරම් හිතලා මේ විදිහට මේක ගොඩනංවලා තියෙන්නේ කියලා මම. ඔව් ඇත්තටම අපි 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 පරිසරය ඉතුරු කරන්නේ නැතුව අපි තියෙන දේවල් අපි විනාශ කරලා කරොත් අපේ අනාගතයට දෙයක් අපි මොකද දෙන්නේ? දැන් ඇත්තටම අලුත්ම කන්සෙප්ට් එක තමයි තියෙන මේ පරිසරයට වඩා වැඩියමක් අපි අපි මේ අපි අපි යද්දි අපි මෙතනින් අපි යද්දි හරි නැත්නම් අපි අපි නැති වෙන කාලෙක හරි ඊට වඩා වැඩි දෙයක් ඉතුරු කරලා යන්න ඕනේ. ඒ කියන්නේ රීජෙනරේටිව්. ඒ කියන්නේ ඊළඟ පරම්පරාවට. That's right. ඒ කියන්නේ අපි මේ වැඩියමක් ඉතුරු කරලා යන්න ඕනේ කියන concept එක තමයි දැන් ඇත්තරම global එකේ තියෙන අලුත්ම concept එක. ඉතින් ඇත්තරම අපි එතන ඉන්නේ. එතකොට ඒකත් එක්ක තමයි ඇත්තරම එතෙන්ට එන business cluster එකක් ඉන්නවා. එතකොට ඒ ගැන කතා කරන අය නේද? ඒවත් එක තමයි ඇත්තරම මේ අනිත් එක අපි ඒ ගැන හරි interesting ඒ අනිත් එක අපි ඒ ගැන ගොඩක් concern. ඉතින් ඒකත් එක තමයි ඇත්තරම මේ මේ අපි මේ මේ model එකත් එක්ක අපි ඉස්සරහට මේ වැඩ කරන්නේ. හොඳයි. පරිසරය ආරක්ෂා කරන ගමන් පරිසරයටත් යමක් ඉතුරු කරමින් තමයි මේ දේවල් කරන්නේ කියලා කිව්වොත් නිවැරදි. ඒකත් එක්ක ඉදිරියේදී තව මේ වගේ වැඩ කටයුතු මොන හරි අලුත් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තරම අපි ඉස්සරහට කරනවා ලංකාවේ එහෙම එකක් කරලා නැහැ ග්‍රීන් කොන්සර්ට් එකක්. ග්‍රීන් කොන්සර්ට් එකක්. يعني මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ මම හිතන්නේ නැහැ ග්‍රීන් මේ කොන්සර්ට් එකක් කරලා තියෙනවා කියලා. යුරෝප් වල කරලා තියෙනවා කෝල් ප්ලේ කියන බෑන්ඩ් එක. ඉතින් අත්‍තරම අපි ඉස්සරහට මේ අවුරුද්දේ අන්තිම වෙද්දී අපි ඒ වගේ ග්‍රීන් මේ කොන්සර්ට් එකක් කරලා මේ අපි කාබන් මේ ක්‍රෙඩිට් එක අරගෙන අපි ඒක net zero කරන්න අපි plan කරලා තියෙන්නේ. ඒක අත්‍තරම ඉදිරියේදී අපි අපේ platform වල අපි update කරනවා. ඒක මම හිතන්නේ ලොකු මේ milestone එකක් වෙයි music industry එකටම. බාන් හවුස් එකට මම හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති. මේක අලුත් විදිහේ සහ ලංකාවට ලස්සන වැඩක් නේ. සකෝමුද ලැබෙන ප්‍රතිචාර. ඇත්තටම හොඳයි. ඇත්තටම එතන ඉන්නේ පරිසරයට ආදරය කරන ආර්ට් වලට ආදරය කරන ඒ කියන්නේ මම හිතන්නේ ඒ ඒ ඒ ක්ලස්ටර් එක ඇත්තටම අපිට මාර්ගයට ආදරය කරනවා. ඉතින් මම හිතන්නේ යාළම තමයි අපේ මාකටින් ටූල් එක. එයාලම තමයි අපිව අරගෙන ගිහිල්ලා තව කෙනෙකුට කියන්නේ. ඒක මම හිතන්නේ අපි අපි මාකටිං කරන නෝමල් කියන්නේ අපි සාමාන්‍ය මාකටිං කරනවා ඒ ඒ ඒ ඒ වොයිස් එක මාර ස්ට්‍රොง. මම හිතන්නේ මම ඇත්තටම ඒක තමයි ඇත්තටම මම බිලීව් කරන්නේ. තව ප්‍රශ්නක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වයසක
පිරිසක් එක්ක වැඩ කරන වයස අවුරුදු 60ට 60 වගේ පරතරයත් එක්ක ඒ අතර යන කටයුතුක වැඩ කරද්දී අපේ වැඩසටහන බලගෙන ඉන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක පුළුවන් ද මේක කරගෙන යන්න. දැන් අද තාක්ෂණයේ දිනු වෙලා තියෙනවා. එතකොට ටෙක්නොලොජික පැත්තෙන් දිනු වෙලා තියෙනවා. කොහොමද එයාත් එක්ක ගන්න පුළුවන්? ඔව් ඇත්තටම එතන අපි එයාලා අරන් තියෙන අතරම මේ මයිනර් ස්ටාෆ් එකට කියන්නේ ක්ලීනින් ඒ වගේ කරන ඒවට අනිත් ඉන්න টপ මැනේජ්මන්ට් එකේ ඉන්න ඔක්කොම මටත් වඩා යන් මේ ක්‍රවුඩ් එකක් ඉන්න. ඇත්තටම එයාලගේ තමයි ඇත්තටම අලුත් එනර්ජි එක තියෙන්නේ, මේ පොසිටිව් පේන්නේ, මට පේන්නේ දේවල් පේන්නේ. ඇත්තටම අපේ හොඳ ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒ ටීම් එකත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. එතකොට ඇත්තටම මාතර ඉන්ට්‍රෙස්ටිං ඒ ටීම් එකත් එක්ක මේ ඉන්නේ මං හිතන්නේ. ඔව් මේ ඉන්නේ ඇත්තටම එදා මගේ ස්ටාෆ් එකත් ඉන්නවා. ඒ ප්ලැට්ෆෝම් එකට එදා ආපු ඒ ඔක්කොම ඉන්වයිටිස්ලා ඇත්තටම ඔතන ඉන්නවා. ඒ මගේ ඒ වගේ ඒ වැඩ කටයුතු කරන පිරිසත් ඉන්නවා. කරන ස්ට්‍රෝංග්ම ස්ටාෆ් එක ඔතන ඉන්නවා. අපි ඕනත් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මම කියන්නේ සාර්ථක ඕනම දෙයක් කරන්න නම් අනිවාර්යයෙන්ම හොඳ ටීම් වර්ක් එකක් තියෙන්න ඕනේ. මට විතරක් මගේ විතරක් තනියෙන් achievement එකක් මේක ටීම් වර්ක්. ඒතකොට ටීම් එකේ අපි කොහොමද මේ කට්ටිය පොයින්ට් කරන්න කියන එක තමයි ඇත්තටම entrepreneur කෙනෙක් විදිහට මගේ තියෙන task එක. සහ අලුත් මේ concept කොහොමද අපි ලඟ මේක අපි එළියට දාන්න එක. එතනදී ඇත්තටම මගේ team එක මාර important. මොකද එයාලා ඒ මන් දෙන පාත් එක යාලා drive කරන්න ඕනේ එයාලා ඇත්තටම. ඉතින් මං හිතන්නේ මට හොඳ team එකක් ඉන්නවා. ඒ team එකත් හරි positive ඕන වෙලාවක. මං හිතන්නේ ඒක තමයි අපේ හොඳයි. අපිට විනාඩියක් දෙකක් වගේ කාලයක් තිබෙනවා. මම අවසන් වශයෙන් දැනගන්න කැමති මේ හැමදෑම කරන්නේ සංචාර කර්මාන්තය දියුණු කරන්නට. ඒ නිසා මේ සංචාර කර්මාන්තය යෙදෙන අයට එන්න බලාපොරොත්තු වෙන අයට මොන වගේ ඇඩ්වයිස් එකක්ද දෙන්න තියෙන්නේ? ඔව් ඇත්තරම අපිට ඇත්තරම කරන්න පුළුවන් නම් අපේ 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 තියෙන මද නේචර් එක රැකගෙන ඒකට මොකද දැන් නැත්තම් අපි කියනවා නේචර් එක තියෙනවා මේකට අත තියන්න බෑ. හැබැයි මං කියන්නේ මගේ අයිඩියා එක අපි නේචර් එකක් තියාගෙන අපි ව්‍යාපාරයක් මේ කරන්න ඕනේ. එහෙම නැත්තම් නේචර් එක තියෙනවා අපි මෙතන ඉන්නවා. මං කියන්නේ ඇත්තරම ඒක ඒකට ඇත්තරම සංචාර කර්මාන්ත ඉන්න අයටත් ඇත්තරම මං ඇත්තරම මගේ ඇඩ්වයිස් එක තමයි ඇත්තරම අපි ඒකක් තියාගෙන ඒක ප්‍රිසර්ව් කරන් තමයි ඇත්තරම අපේ බිස්නස් එක කරන්න ඕනේ. මේ කරලා ඇත්තරම ඒ අපි ඉස්සරහට දෙයක්. ඒ කියන්නේ අපි බිස්නස් එක කළා ඒ තියෙන ටික ඉවර කරනවාද අපි ඒක අනාගතයට තියලා ඊළඟ මේ පරම්පරාවට මේක අපි හෑන්ඩ් ඕවර් කරලා දීලා යනවාද කියන එක මං ඇත්තටම එතන ඉන්නේ. ඉතින් ඒකට දැන් ඔය අපි ආරම්භ කරපු අප්සයිකල් වේස් මැටීරියල් පාවිච්චි කරලා කොහොමද කරන්නේ. ඉතින් ඇත්තටම මන්දනේ ඒක හොඳ මේ ආරම්භයක් මේ ශේෂ්ඨට. හොඳයි බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් පිළිබඳව කතා බහ කරාට අලුත් දේවල් කරන්නට තවත් මේ විදිහේ දේවල් ලස්සන දෙවඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්. ඔව් ඇත්තරම බොහොම ස්තුතියි මටත් මේ ආරාධනාව ලැබුණට. මම ඇත්තරම මේ වගේ concept මදන ලංකාවේ මේට වඩා අපි එළියට අරයන්න ඕනේ. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙනම් අයබෝන් කී සම්බදෙනවා. හොඳයි. ඉතින් ආදරණීය ශ්‍රෝත වැඩසටහන තුළින් හැමදාමත් ඔබට අලුත් දේවල් ඔබට ප්‍රයෝජනවත් වෙන දේවල් තමයි අපි කතා බහ කරන්නේ. අද දවසේදීත් අපි හිතනවා ඔබට ප්‍රයෝජනවත් වෙන දේවල් බොහෝමයක් අපි කතා කරන්න ඇති කියලා. හෙට දවසත් අපි සූදානම් ඔබත් එක්ක මේ විදිහට මුගතු වෙන. එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.